දැන් ඇත්තටම මේ අපේ ඉන්න ආනයනකරු වාහන විකුණන්නේ පිරිවැයටත් පල්ලෙහැන්. අලවිය ප්‍රකෘති තත්ත්වයට ආපුවාම කවුරුත් වෙළෙන්ද පාඩුවට වාහන විකුණන්නේ නැහැ. ඒක නිසා මේ තත්ත්වය වෙනස් වෙලා තව ලක්ෂ 2-3ක් ඉදිරියේදී මිල ගණන් ඉහළ යන්න පුළුවන්. මුදල් අමාත්‍යතුමා ඊයේ එක්තරා ප්‍රකාශයක් කරා. එතුමා කිව්වා රට හොල්මන් වෙන අයවැයක් ඉදිරිපත් කරනවා කියලා. හොල්මනක් දැක්කහම සාමාන්‍යයෙන් අපි සතුටු වෙන්නේ නැහැ. හොල්මනක් දැක්කහම අපි බය වෙනවා. එතුමාගේ ප්‍රකාශය තුළ මොනවද තියෙනවද කියන එක හිතාගන්න බැරුවයි තව වෙනතුරුත් අපි ඉන්නේ. වාහන ආනයනය 50%කටත් වඩා අඩු වෙලා තියෙනවා. රජය කිව්වත් ඒගොල්ලන්ගේ අපේක්ෂිත ආදායම් ඉලක්ක සඳහා ඒගොල්ලෝ ගිහින් තියෙනවා කියලා. නමුත් ඒ ඉලක්ක සපුරාගෙන නැහැ කියන එක අපිට රේගුවෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් දැනගන්න පුළුවන්. යටක වැඩියෙන් මල්ල වෙන හයිබ්‍රිඩ් වාහනය ප්‍රියුස්. ඒ ප්‍රියුස් වාහනය නිෂ්පාදන රටේ නිෂ්පාදන බිලත් සමගම වෙළඳපොළේදී ගන්න පුළුවන් රුපියල් වලින් 135%කට. නමුත් අපේ රටේ ඒ වාහනයට බද්ධ විතරක් රුපියල් 170,000යි. මේක විහිළු සහගත තත්වයක් නෙවෙයිද කියන එක තේරුම් ගන්න එක මම ජනතාවට බාර